ආදරද වේ පුතේ ඔයාල හැමෝටම සුබ උදෑසනක් ඔන්න ඉතින් අපි අදත් අලුත් පාඩමක් ඔයාලට අරගෙන ආවා ඉතින් අපි බලමු මුලින්ම පහුගිය සතියේ ඔයගොල්ලෝ මොනවද ඉගෙන ගත්තේ කියලා මොනවද ඉගෙන ගත්තේ ඔයාලා ඉගෙන ගන්න ඇති බලාපොරොත්තුවක් තුල ජීවත් වීම ගැන අපි කිතුණු ජීවිතේ අපිට තියෙන එකම බලාපොරොත්තුව මොකක්ද वाले एक पहुगे सती इगन गत्ता नेंद पुते एहना मुकद्ध अपे तीन बलापुरत्तु अपे एक्कम बलापुरत्तु तमाई येसु सुहांसेगे देवनी पेमिनी मिदी अपव उसवागेन याम स्वर्ग राज्येट याम तमाई अपे कितनो जीविते एक्कम बलापुरत्तु इतिं ओगल पहुगे सती एक होंदेन निगन गत्ता ने एहना अद अपे अलुत पाडमकट यामु अद ओगल इगन गान्ने अनुमा पुते ඇදහිලි වන්තයන් සහ විශ්වාසය ඇදහිල්ල ගැන සැබෑ ඇදහිල්ල ගැන අද ඔයගොල්ලෝ ඉගෙන ගන්න යනවා මම මුලින්ම ඔයගොල්ලන්ගෙන් ප්‍රශ්නයක් අහනවා ඇදහිල්ල කියන්නේ මොකක්ද ඇදහිල්ල කියන්නේ මොකක්ද ඇත්තටම ඇදහිල්ල කියන්නේ ඔප්පුවක් සහතිකයක් අපට නැහැ නමුත් අපිට ඒක අනිවාර්යෙන්ම ලැබෙන බව අපි විශ්වාස කරනවා අපිට බලාපොරොත්තුවක් තියෙනවා ඒදී අපිට අනිවාර්යෙන් ලැබෙන බවට ඉතින් ඇත්තට පුතේ අපට ස්වර්ගය ගැන බලාපොරොත්තුවක් තියෙනවා හැබැයි අපට ස්වර්ගය ගැන සහතිකයක් හරි ඔප්පුවක් හරි අපට ලැබිලා තියෙනවද නෑ නේද එහෙනම් අපි ඒක විශ්වාස කරනවා ඒ නිසා අපි මොකද කරන්නේ දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම මාවත තුල අපි ගමන් කරනවා අර ස්වර්ග රාජ්‍ය ලැබෙනවායි කියලා අදහගෙන විශ්වාස කරගෙන ඒක තමයි පුතේ ඇදහිල්ල කියලා කියන්නේ. ඉතින් අද අපි මුලින්ම බයිබල් පද කීපයක් බලන්න යමු. යාකොබ් 2:14 ඉඳලා 17 දක්වා කියමු. ඔයාලත් මාත් එක්ක මේ බයිබල් පද කියවමු. මාගේ සහෝදරයනි, තමාට ඇදහිල්ල ඇතැයි යමෙක් කියන නමුත් ක්‍රියාවල් නැත්තම් මොන ප්‍රයෝජනයක්ද? ඒ ඇදහිල්ල නිසා ඔහුට ගැලවෙන්න පුළුවන්ද? සහෝදරයෙක් නොහොත් සහෝදරියක් ඇඳුම් නැතුව දවස්පතා කෑම නැතුව සිටිද්දී නුඹලාගෙන් යමෙක් සමාදානෙන් පලයල්ලා උණුහුම් වෙයල්ලා කෑමකා තෘප්තියට පැමිණෙල්ලායි ඔහුන්ට කියනවා මිස ශරීරයට ඕන දේවල් නොදෙනවා නම් මොන ප්‍රයෝජනයක්ද? එසේම ඇදහිල්ලේ ක්‍රියා නැතුව තනියම තිබේ නම් මැරිලාය. ඔන්න මේ බයිබල් පද තුලින් තමයි අද ඔයගොල්ලන්ට උගන්වන්න යන්නේ. අපි මුලින්ම බලමු මේ යාකොබ් කියන්නේ කවුද කියලා. මේ යාකොබ් පොත ලිව්වේ යාකොබ්. එහෙනම් ඔහු කවුද? ඔහු යේසුස් වහන්සේගේ සහෝදරයෙක්. ඔයාලා දන්නවද යේසුස් වහන්සේට සහෝදර සහෝදරියන් හිටියා කියලා? ඉතින් මේ යාකොබ් කියන්නේ යේසුස් වහන්සේගේ සහෝදරයෙක්. ඔහු මුල්ම සභාවේ නායකෙක් වෙලා හිටියා. ඒ විතරක් නෙමෙයි යෙරුසලමේ යුදෙව්වරුන්ට වැදගත් නායකෙක් වෙලා හිටියා. ඒ නිසා තමයි පාවල්තුමා කිව්වේ ඔහු සභාවේ කණුවක් කියලා. ඉතින් යාකොබ් මේ පොත ලිව්වේ විවිධ රටවල් වලට විසිරී ගිය යුදෙව් කිතුණුවන්ට. මොකටද ලිව්වේ? එයා ගොඩක්ම මේ පොත ලිව්වේ ඇදහිලිවතුන් ඒ ඇදහිල්ල නිසා නොයෙක් නොයෙක් පීඩාවන් වලට මුහුණ දෙනවා. එතකොට ඒකට ධෛර්යමත් කරන්නයි දෙවියන් වහන්සේගේ කැමැත්ත කිරීමේ වැදගත්කම කියනවත් තමයි යාකොබ් මේ පොත ලිව්වේ. ඉතින් යාකොබ් 2:17 මෙන්න මෙහෙම සඳහන් වෙලා තියෙනවා. ඇදහිල්ල ක්‍රියා නැතිව තිබේරන්. ඇදහිල්ල ක්‍රියා නැතිව තිබේනම් මැරිලාය කියලා ඔන්න යාකොබ් මේ පදේ සඳහන් කළා තිනවා. මොකද්ද යාකොබ් මේ පදය තුලින් කිතුණුවන්ට කියන්න උත්සාහ කරන්නේ? ඇත්තටම අද හුඟක් කිතුණුවන්ට ඇදහිල්ල තියෙනවයි කියලා කියනවා. නමුත් ඒගොල්ලන්ගේ ජීවිතේ ඒ ඇදහිල්ල පේන්නේ නැහැ. මොකද ඒ ඇදහිල්ලේ ක්‍රියා ඔහුන් තුල නැහැ. ගොඩක් වෙලාවට පල්ලි එනවා, ගෙදර යනවා, ඒට ඇරෙන්න වෙන දෙයක් ඔහුගේ ජීවිත තුල නැහැ. ඒගොල්ලන්ගේ ජීවිත තුල යාඥාව නැහැ, බයිබලය කියවීම නැහැ, අන් අයට සාක්ෂි දරන්න ඒගොල්ලන්ගේ ජීවිත ඒගොල්ලෝ හරියට ගමන් කරලා නැහැ. ඒ විතරක් නෙමෙයි, ඉතින් ඒගොල්ලෝ අන් අයට උපකාර කිරීමත් පැහැර හැරලා තියෙනවා. කාරුණික ගුණය අද ගොඩාක් ඇදහිලිවතුන්ට නැති වෙලා තිබෙනවා. හැබැයි ඒගොල්ලෝ
කියනවා අපි ඇදහිලි වතුන් කියලා. ඉතින් ඇත්තරම මේක මල ඇදහිල්ලක් වෙනවා. මොකද ඒගොල්ලෝගේ ජීවිත තුලින් ඒගොල්ලෝ පෙන්වලා නැහැ සැබෑ ඇදහිල්ල. යාකොබ් ඇදහිල්ලට ආබ්‍රහම්ව උදාහරණයක් වශයෙන් පාවිච්චි කරලා තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා ඔක්කොම ආබ්‍රහම් කියන්නේ කවුද කියලා. ඇදහිල්ලේ පියා නේද ආබ්‍රහම්. එහෙනම් ආබ්‍රහම්ට දෙවියන් වහන්සේ කෙරෙහි මහත් ඇදහිල්ලක් තිබුණා. ඉතින් ඇත්තට ආබ්‍රහම් හිටපු දේශය, ඒ කියන්නේ ආබ්‍රහම් හිටියේ ඌර් කියන දේශේ. ඒ දේශයෙන් පිටත් වෙලා නන්නා දුනන දේශයකට යන්න කියලා දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට කිව්වා. ඉතින් ආබ්‍රහම් මුකුත්ම කිව්වේ නැහැ දෙවියන් වහන්සේට. දෙවියන් වහන්සේගේ වචනයට කීකරු වෙලා එයාගේ භාර්යාවත් අරගෙන එයා ඒ නන්නා දුනන දේශයට ගියා. ඒ වගේම ආබ්‍රහම්ගේ භාර්යාව සාරාට දරුවෝ හිටියේ නැහැ. ඔවුන් මහලු වී හිටියේ. ඉතින් හැබැයි දෙවියන් වහන්සේ ඒගොල්ලන්ට පොරොන්දුවක් දුන්නා. ඒගොල්ලන්ට මහත් පවුලක් දෙන බවට. ඉතින් ආබ්‍රහම් විශ්වාස කළා දෙවියන් වහන්සේ පොරොන්දුව ඉෂ්ට කරන්න විශ්වාසවන්ත බව. ඉතින් ඇත්තරම දෙවියන් වහන්සේ පොරොන්දුන විදිහටම ආබ්‍රහම්ටත් සාරාටත් දරුවෙක් දුන්නා. ඒ තමයි ඊසක්. ඔයාලා දන්නව නේද ඊසක් ගැන. ඉතින් ඔන්න නැවතත් දෙවියන් වහන්සේ කියනවා මේ ඊසක් දුන්නට පස්සේ මේ ඊසක් ඒගොල්ලන්ට දෙවියන් වහන්සේ දෙන්න අවුරුදු ගණනාවක් ආබ්‍රහම් බලාගෙන හිටියේ. ඒ පොරොන්දුව ඉෂ්ට වෙනකන් ඉතින් අවුරුදු ගණනාවක් ගිහිල්ලා තමයි ආබ්‍රහම්ටත් සාරරත් මේ ඊසක් කියන දරුවව ලැබුණේ. ඔන්න ඉතින් දැන් දෙවියන් වහන්සේ නැවතත් ආබ්‍රහම්ට කියනවා ඊසක්ව දවන පූජාවක් වශයෙන් එයාට ඔප්පු කරන්න කියලා. ඉතින් දැන් මේකට ආබ්‍රහම් මොකද කළේ? හරි මාසීරුයි. ආබ්‍රහම් බෑ කිව්වද? නෑ පුතේ, ආබ්‍රහම් බෑ කිව්වේ නෑ. දෙවියන් වහන්සේගේ වචනයට කීකරුණා. ඕනනම් විකල්ප මාර්ග ගන්න තිබ්බා ආබ්‍රහම්ට. ඇයි දෙවියන් වහන්සේ කිව්වනේ යාට මහත් පවුලක් දෙනවයි කියලා. ඉතින් එතකොට කොහොමද මේ දරුවව දුන්නම මහත් පවුලක් ඇති වෙන්නේ? නමුත් ආබ්‍රහම් මේ කිසිම දෙයක් ගැන හිතුවේ නෑ. මොකද ආබ්‍රහම් දැනගෙන හිටියා දෙවියන් වහන්සේ යහපත් බව, පොරොන්දු ඉෂ්ට කරන්නා වූ දෙවියන් වහන්සේ බව. ඉතින් ආබ්‍රහම් දැනගෙන හිටියා. ඉතින් ආබ්‍රහම් මොකද කළේ? ඊසක්ව පූජා කරන්න ලෑස්ති වුණා. ඉතින් ඊසක් පූජා කරන්න දෙවියන් වහන්සේ දුන්නාද? නැහැ. මොකද කරේ? ඒක වැලැක්කුවා. ඊසක්ව මරන්න යන මොහොතේ ආබ්‍රහම්ව වැලක්වලා අසල සිටිය බැටළු පැටවෙක්ව පෙන්නලා ඒ බැටළු පැටවව පූජා කරන දෙවියන් වහන්සේ සැලැස්සුවා. ඉතින් ඔන්න දෙවියන් වහන්සේ දැක්කා ආබ්‍රහම්ගේ සැබෑ ඇදහිල්ල. මොකද ඒ ඇදහිල්ල ආබ්‍රහම් ක්‍රියාවට දැම්ම. දෙවියන් වහන්සේගේ වචනෙට කීකරු වෙලා ක්‍රියාවට දැම්ම. ඒක තමයි පුතේ සැබෑ ඇදහිල්ල. ඇදහිල්ල ක්‍රියාවට දානවා කියන්නේ අන්න ඒක තමයි පුතේ. ඒ තුලින් මොකද සිද්ධ වුනේ? එදා ඒ ආබ්‍රහම් ගත්ත තීරණය නිසා ආබ්‍රහම්ට හුඟක් දේවල් ලැබුණා. ගොඩාක් ආශිර්වාද ලැබුණා. ඒ විතරක් නෙමෙයි, එයා මහත් ජාතියක පියෙක් උනා. ඇදහිල්ලේ පියා උනා. ඉතින් අද මේ ලෝකේ තියෙන කම්ම අපි ආබ්‍රහම් ගැන කතා කරනවානේ. ඉතින් ආබ්‍රහම් එදා යහපත් මාවතක් තමයි තෝරගත්තේ. යහපත් මාවත ආබ්‍රහම්ට වැරදුනේ නැහැ. දෙවියන් වහන්සේ පුදුම විදිහට ආබ්‍රහම්ට ආශිර්වාද කළා. ඉතින් අද යුදෙව් පෙළපත පැවතෙන්නේ මේ ආබ්‍රහම්ගේ පුත්‍රයා වුණු ඊසග්ගෙන් තමයි. ඉතින් දෙවියන් වහන්සේ එච්චරටම යහපත්. ඉතින් ආදර දුවේ පුතේ, අපටත් පුළුවන් අපේ ඇදහිල්ල ක්‍රියාවට දාලා දෙවියන් වහන්සේව සතුටු කරන්න. කොහොමද? කොහොමද අපි දෙවියන් වහන්සේව සතුටු කරන්නේ? එහෙම නැත්නම් කොහොමද අපේ ඇදහිල්ල ක්‍රියාවට දාන්නේ? ඉතින් අපිට පුළුවන් හැමදාම දේව වචනේ කියවන්න, යාඥා කරන්න. අපේ මිතුරන් උදෙසා යාඥා කරන්න පුළුවන්, සුභාරංචිය ප්‍රකාශ කරන්න පුළුවන්. ඉතින් මම පුංචි උදාහරණයක් ඔයාලට කියලා දෙන්නම් කොහොමද අපි ඇදහිල්ල ක්‍රියාවට දාන්නේ කියලා. ඉතින් අපි හිතමු ඔයගොල්ලෝ දැන් ඔයගොල්ලන්ගේ පන්තියේ ඉන්න ඔයාලගේ හොඳම යාළුවා, හරි නැත්නම් ඔයගොල්ලෝ වැඩි ආශ්‍රය කරන්න නැති යාළුවෙක් අපි හිතමුකෝ. ඉතින් ඒ යාළුවා ඔයා ගාවට ඇවිල්ලා කියනවා, අනේ අපේ ගෙදර හරියට ප්‍රශ්න.
මගේ තාත්තට රස්සාවක් නැහැ අම්මටත් අසනීපයි ඉතින් අපි හරි අමාරුවෙන් තමයි ජීවත් වෙන්නේ මට ඉගෙන ගන්න පොත් නැහැ අපිට හරියකට කන්න නැහැ ඉතින් අපි ගොඩාක් අසරණ වෙලා ඉන්නේ කියලා මෙන්න මේ යාළුවා ඔයාට ඇවිල්ලා කියනවා ඉතින් ඔයා මොකද කරන්නේ පුතේ ඔයා ඉතින් කියනවා මම ඔයා වෙනුවෙන් යාඥා කරන්නම් මම ගෙදර ගිහිල්ලා අම්මටයි තාත්තටත් කියන්නම් ඔයා වෙනුවෙන් යාඥා කරන්නම් කියලා ඉතින් ඒකද පුතේ අපි මේ වෙලාවේ කරන්න ඕනේ නෑනේ ඊට වඩා ඊට එහා ගිය දෙයක් අපි එයා වෙනුවෙන් කරන්න ඕනේ මොකද්ද අපි කරන්න ඕනේ අපි මුලින්ම එයාගේ අවශ්‍යතා ගැන අපි බලන්න ඕනේ එයා එවෙල කාලා නැත්තම් ඔයාට පුළුවන් පුතේ ඔයාගේ කෑම වේල එයාට දෙන්න ඒ විතර නෙමෙයි එයාට පොත්පත් නැත්තම් ඔයාට පුළුවන් ඒ පොත්පත් ටික අරගෙන දෙන්න ඔයාට පුළුවන් ගෙදර ගිහිල්ලා අම්මා තාත්තත් එක්ක මේ දරුවා ගැන කතා කරන්න අම්මේ තාත්තේ මෙන්න මෙහෙම යාළුවෙක් ඉන්නවා අපි යාට උදව් කරන්න ඕනේ මං එතන විතර ඔයාලගේ අම්මලා තාත්තලා ඇත්තටම සතුට වෙලා ඔයාට උදව් කරයි ඉතින් ඇත්තටම ඔයාලට පුළුවන් මූලික අවශ්‍යතා එයාට ඕන කරන මේ අවශ්‍යතා ටික ඉෂ්ට කළා ඔන්න ඊට පස්සේ පුළුවන් ඔයාට යාඥා කරන්න ඒ දරුවා වෙන ඊට පස්සේ යාඥා කළා අපිට පුළුවන් දෙවියන් වහන්සේගේ ප්‍රේමය ගැන කියන්න අපිට පුළුවන් ඒ දරුවට කියන්න අපිට පුළුවන් සීමා සහිතව දෙන්න නමුත් දෙවියන් වහන්සේට පුළුවන් සීමා රහිතව දෙන්න පුළුවන් කියලා අපිට කියන්න පුළුවන් දෙවියන් වහන්සේගේ ප්‍රේමය ගැන ඒ දරුවට කියන්න පුළුවන් ඉතින් ඇත්තටම එතකොට ඒ දරුවා දෙවියන් වහන්සේ සේව පිළිගන්නේ මොකද ඔයා ඔයාගේ ක්‍රියාවෙන් ඒ බව ඔයා ඔප්පු කරලා පෙන්නවා ඉතින් පුතේ ඔයාලා කැමතිද ඔයාලගේ ඔය ඇදහිල්ල ක්‍රියාවට දාලා දෙවියන් වහන්සේව සතුට කරන්න කැමතිද එතකොට ලෝකේ මිනිස්සුන් ඔයාලා ගැන කතා කරන්න යයි ඇත්තටම කිතුණු දරුවෙක් කියලා මිනිස්සු ඔයගලන්ට කතා කරන්න යයි ඉතින් ඇත්තටම ඔයාලා තුල මේ ඇදහිල්ල ඔයාලා ක්‍රියාවට දාන එතකොට ඇත්තටම ඒ තුලින් ප්‍රසන්න වෙන්නේ දෙවියන් වහන්සේ විතරක් නෙමෙයි ඔයගලෝ අන් අයට ආදර්ශයක් වෙනවා ඉතින් ඔයාලට මම කියනවා ඔයාලගේ කිතුණු ජීවිතය අන් අයට ආදර්ශයක් වශයෙන් ගත කරන්න කියලා නිකම්ම ඇදහිල්ල තියාගෙන ඉන්න එපා දෙවියන් වහන්සේට සේවය කරන්න අන් අයට උපකාර කරන්න කරුණාවන්ත හදක් ඔයාලා ඇති කරගන්න හැම විටම පුළුවන් ආකාරයෙන් අන් අයට උපකාර කරන්න ඉතින් ඔයගලට දෙවියන් වහන්සේ ගොඩක් ආශිර්වාද කරයි හොඳයි අද බයිබල් පදයක් තියෙනවා බයිබල් පදය තමයි යාකොබ් 2:17 යාකොබ් 2:17 ඒකේ කියනවා එසේම ඇදහිල්ල ක්‍රියා නැතුව තනියම තිබේ නම් මැරිලාය කියලා. ඔන්න එතනදිත් කියනවා ඇදහිල්ල ක්‍රියාවක් නැත්නම් මැරිලාය කියලා තියෙනවා. හොඳයි. මේ බයිබල් පදේ ඔයගොල්ලෝ අපට ලස්සරට කරලා එවන්න. ඉතින් මං ඔයාලා වෙනුවෙන් යාඥා කරනවා. ඔයාලා ඔහොමම ඉඳගෙන S2 වහගෙන මගේ මේ යාඥාවට ඇහුම්කන් දෙන්න. හාලෙලූයා. ප්‍රශංසා වේවා ජීවමාන බලවන්ත මගේ දෙවි සද්දිනේ. ඔබ වහන්සේ අනේක වාරයක් ස්තුති කරන අද දවසේ මේ දරුවන්ට ඔබ වහන්සේගේ වචනය කියන්න දුන්නු කරුණාව නිසා. ස්වාමිනී මේ ඇසුවව හැම දරුවෙක් නිසාම ඔබ වහන්සේ ස්තුති කරන ස්වාමිනී අද ඔබ වහන්සේ කතා කළ ඇදහිල්ල කොහොමද ක්‍රියාවට දාන්නේ කියලා. මේ මොහොත වන විට ස්වාමින් වහන්සේ ඇදහිල්ලේ ක්‍රියා නැති දරුවන් සිටිනවාද? එහෙනම් ස්වාමිනී ඔහුගේ ඇදහිල්ල ක්‍රියාවට දමමින් අන් අයට ආදර්ශ වසින් ස්වාමිනී ජීවත් වන්න කිතුණු දරුවෙක් වශයෙන් ජීවත් වන්නට ඔබ වහන්සේගේ උපකාරය ඔබ වහන්සේගේ මඟ පෙන්වීම ඔහුන්ට ලබා දෙන්න කියලා මම ඔබ වහන්සේගෙන් අයදිනවා ස්වාමිනී මේ හැම දරුවෙක්ම මේ කාල තුලදී සියලු නපුරාගෙන් ආරක්ෂා කර දෙන මැනව එසේම ස්වාමිනී සියලු වසංගත වලින් ඔවුන්ව ආරක්ෂා කළ මැනව ස්වාමින් මහස ඔබ වහන්සේගේ දිව්‍ය රැකවරණය පුදුම සුවය ඔවුන් සමග ලැබුව මැනව ඔවුන්ගේ දෙමාපියන්ට ආශිර්වාද කළ මැනව මේ හැම දරුවෙක්ම දැන් ඔබ වහන්සේගේ බලවත් දෑතට බාර කරනවා ජීවමාන වූ යේසුස් වහන්සේගේ උතුම් නාමයෙන් ආමෙන් ආමෙන් එහෙනම් ඔයාලා හැමෝටම ජේසු පිහිටයි